පළමුුවන දේව ප්‍රකාශශනය උපදේශකයා හෙවත් සේරක් පොතෙන් උපටාගත් පාටයකි දැන් මම සමිදුන්ගේ කෘතිීන් ගැන ඔබට මතක් කරන්නෙමි මා දැක තිබෙන දේ කියන්නෙමි සමිතුන්ගේ වචනවලින් සියලු කෘති පැවැත්ම ලබා ඇත මුළු මැවිල්ල උන්වහන්සේගේ කැමැත්තට කීකරුවන්නේ කාන්තිමත් සෝර්යා සියල්ල දෙෙස ඕනෑකමින් බලන්නේය. සමිතුන්ගේ කෘතිය උන් වහන්සේගේ මහිමෙන් පිරීතිබේ. තම සියලු පුදුමයන් විස්තර කරන්නට සමිධනු සිය ශුද්ධවන්තයන්ට පවා බලය නුදුන්සේක. සුවකීය මහිමය ඉදිරිියෙහි ලෝකය පවතින පිණිස සියලු බලඇති සමිතානු එය ඉස්ථීරලෙස පිටවුසේක. උන් වහන්සේ මුහුතු පත්ලද මනුෂ්‍යයාගේ හර්තයද. සියුම් ලෙස පරික්ෂා කර බැලූු සේක ඒවායේ ඇදකුද අනාவரණය කළ සේක මහොත්තමයනන් වහන්සේ සියලුදේ දන්න සේක කාලේ ලකුණු දකින සේක උන්වහන්සේ අතිීතයද අනාගතියද ප්‍රකාශ කරන සේක සැඟවුණු දේවල් අනාவரණය කරන සේක උන්වහන්සේ නොදන්න කල්පනාවක් නැත උන්වහන්සේගෙන් සැඟවුණු වචනයක් නැත උන් වහන්සේ තම ප්‍රඥාවේ මහංගු කෘතිීන් පිළිවෙලකට සකස් කලසේක සදාකාලින් සදාකාලයටම ජීවත් වනසේක උන් වහන්සේට කිසිවක් එකතු කරන්නටවත් උන් වහන්සේගෙන් කිසිවක් ඉවත් කරන්නටවත් කිසිවෙෙකුට නොහැකිය උන් වහන්සේට කිසිවෙකුගේ උපදේශය අවශ්‍ය නොන්නේය උන් වහන්සේගේ සියලු කෘතිීහූ කොපමන ප්‍රියද ඒවාා නෙතට විදුලිබුබුලු සේය මේ සියල්ල වැජබමින් සදහටම පවතින්නේය සියලු අවස්ථාවන් හිීදී ඒවා උන් වහන්සේට කීකරුවන්නේය සියලු දේවල් යුගල වශයෙන් එකක් අනිකට ප්‍රතිවිරුද්ධය පළුතු සහිත කිසිවක් උන් වහන්සේ නොසෑදූසේක එකතයක් තවද්‍යක විශිෂ්ඨත්වය තහවුරු කරන්නේය උන් වහන්සේගේ මහිමය මෙනිහි කිරීමෙන් සෑහිමට පත්වන්නේ කවරීක්ද. දේව වචනය මෙසේය ශුදවර මක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත්පාට හැකි. ඔහු ජෙරිකෝවට පැමිණියෝය උන්වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක්ද සමක ජෙරිකෝවෙන් නික්ම යන කළ තිමිියස්ගේපුත් බර්තිමයස්නම් අන්ද හිඟන්නේෙක් පාර අත්තර වාටිවී සිටියේය. වඩින්නේ නාසරත්තිී ජේසුස්වහන්සේයි අසා ධවිත්කපුත් ජෙසුස් වහන්ස මට අනුකම්පා කළ මැනවයි ඔහු මොරකසන්නටවිය. නිහඬ වනලෙස්ස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. ඒත් ඔහු ධාවිත්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කළ මැනවයි වැඩිවැඩියෙන් මොර කැසිය. ජෙසුස් වහන්සේ නැවති ඔහුට හඬගසන්නයි වදාලසේක ඔහු අන් දෙහාට හඬකසා, දෛරයගන්න නැගිටින්න එතුමානු ඔබ කැඳවන සේ කැයිකහ. ඔහු එවිට තමාගේ සලුව කසා තමා පැනනැග ජේසුස් වහන්සේ වෙතට ආවේය. ජෙසුස් වහන්සේ ඔහුට කතාකොට මවබට කුමක්කර දෙෙනවාට ඔබ කැමෙතිදැයි ඕගෙන්න සුසේක. ගොරුදේවේනි මට පෙනෙනීමදුන වෙනවයි අන්දයා උන්වහන්සේට කියය. ජෙසුස් වහන්සේද යන්න ඔබේ ඇදහිල්ල, ඔබට සුවසම්පත ලබාදී ඇතැයි ඕවට වදාල සේක එසිල්ලෙහිම ඔහු පෙනිම ලබා මගදිගේ උන්වහන්සේ පසු පස්සේ ගියය සුවිශේෂවාකනම් එසේ. ජීවිතයේ අන්දකමයි හිඟනකමයි කියන මේ දෙක්කම කෙනෙෙ ජීවිතයට අවත්කොච්චර අස්සරන වෙනවාවද. අපිධදනාපේජ අපිට අපි ඇස් අන්දවනොත්? ි රිම පහස්සාාවේකට පත්වයනවා. අප අපට සාමාන්‍ය ජීවිතය තකයක අදැකල යෙන. හැබේ අන්ද භාර්තිමියස් මෙයාගේ ජීවිතයේ අමාරුත්තත්වට වැල්ල තියනෙන වච්නය තුළද දවස කියනවා අන්ද කමයි හිංගන මයි මේද දෙකමා ඇල්ලතිය. නමුතුන් වහසේ ගැන හලා තිබරුණ නිසාස මේ අන්ද භාතිමියය ස්වාමන් වහන්සේ යනවා. දැකලලා ස්වාමණින් වහන්සේ යනවා ඇහිලා කනින් ඇහිලා ස්වාමිනේ මට අනුකම්පාක මැනව දවි්ගේ පුත්‍රෑණට අනුකම්පා කල මැනව කියන. ඒ තම කියන පලවෙනි වාගේය. ඉන් පස්සේ මේ එන්ඩෙන් මේ අනුකම්පාවිල්ල කෑගැහිීම ාතිමීස්ගේ වැඩි වෙන. ඊට පස්සෙ ස්වාමීන් වහන්සේ නතර වෙලා කියනවා එයාට. එඩ කියන්න කියලා. නිසා වචනයත්තුල අද දවසේ සඳහන් කරනවා අන්ද භාතිමියස් එක පාරම සලුව ගසලදාලා ස්වාමිත් වහන්ස ඉන්න තැනට ගියා කියලා. බලන් එයාගේ ජීවිතය හිටපුූ තැත්තය. එයාගේ ජීවිතය අන්දකමක් තිබබ පැෙනීම නැතිකමක්. න් වහන්ස ඒවාගේම තමයි. සිංගනකමක් තිබ මේ දෙකම ජීවිතයේ කාලකන්නින් කරලා තිබේ. ජීවිතක තැනක හිර කරලා තිබ. හැබැ ස්වාමින්න් වහන්සේ හමුවීම තුළ මෙයා වාඩිවෙලාට සලුව ගසලදාලා ස්වාමින් වහන්සේ ගාවට කියලා වඋහන්සේ න මට මම ඔබට මොනවද කර දෙන්නට ඕනා කියලා. ඕනෑකමක් තුළ දැඩි ඕනකමක් තුළ ජීවිතය දෙවියන්ගෙන් යම කිල්ලනකොට ස්වාමීන් වහන්සේ නතර වෙලා මේ ප්‍රශ්නයන මොනවද මම. ඔයා වෙනුවෙන් කරලා දෙන්න ටඕන නිසා මෙන මේ තැනට ඔබයි මගේ දෙවන් වහන්සේ අනි වහරයෙන්ම එනව ප්‍රේවාන්ද ඩැඩි ූමනාවකින් අපි දෙවියන් වහන්සේ වෙතට හැරෙනකොට ස්වාමි වහසේ හනකොට මේ ප්‍රශ්නය අන්ද භාතිමිය සුත්තරයා දෙන ස්වාමණි මට පැෙනීම දෙන්න කියලා. ඉස්සල්ලම කද්දකිව්ව. ඉස්සල්ලකිවේ මට අනුකම්පා කරන්න කියලා. ඒ අනුකම්පාවතුළ ස්වාමීන් වහන්සේ නතර වෙනවා ඊට පස්ස ස්වාමි වහන්සේ හනුවවා මොනවාද කරලා දෙන්න ඕනි කියලා. ඊට පස්ස කියවා.

ලද ස්වාමන් වහන්සේ ඉල්ලද ස්වම න්සගේ දයා කරුණාව අනු කම්පාාවපිට අනිවාරයෙන් අවශ්‍යධයක් ස්වාමින් වහන්සේගින් සුවේ ලැබුවට පස්සේ මේේ අන්ද භාතිමිය ස්වාමින් වහන්සේ පස්ස න අතරවෙෙන් නැතුව කෙනෙක් දේවාදදැකීමට ආවට පස්සේ. දෙවියන් වහන්සේව දැනගත්ත ක්‍රසන වහන්සගේ ස් පර්ශෂය ලබපු කෙනෙ ජීවිතය තමන් ඉන්න අන්ද කාරකම අන්දකම තමන්ගේ හිඟනකම කාල කන්නිකම නැතුව ගිය තැන දෙවන් වහන්සේ තුළ කව දක්කවතයා ඉන්න තැන් යන්න ආපවු. න් වහන්සේ ළ අලුත් ගමන්ක් ආම්භ කරනවා. හේතුවතමයි ක්‍රෘස්්න් වහන්ේ මුල්ලු ැවිල්ලම ස්වාමී වහන්සගේ කැත්තට කීකරුවන.ඒ එක අදවසේ සිරාජ්‍යිපතේ පළවෙනි කියවීම සඳහන් කරන්න. වහන්සේ සූර්යාාවගේ හැමෝටම ආලෝකයද අපි න්න සූර්යාලෝකය ගත්තාම්. මි සර්යාලෝකගේ ඕෝටම අන්දකාරයක. එලියක්ත සිදුරක් තිබ්බොත් පවා ඒ තුළින් පවා ගමනරන හැබැ ඉඩ දෙදඩ ඕනේ. හැයි ඒ සිදුර තුලින් හරි ගමන් කරන්න. සූර් යාලෝක ගමන් කර නිරිදෙන කෙනෙගේ ජීවිතේ ස්වාමිණි ධවි්‍ය පුන්ත්‍රයාණ අනුකම්පා කල මැනව කියලා ඉඩ දෙනෙකොට ජීවිතේ ඒ සූර්යාලෝකයේ කාන්තිමත්ව දෙවියන් ග වහන්සගේ ලැබෙන ආලෝක කාන්තිමත්ව ජීවිතේ තුළට ගමන් කරනවා අන්ද භාතිමියස්කෙත් ඒගේ මැුුණ නිසා යක්ක්ෂා කරම අපේ ජීවිතය අදකම හිගනකම අධ්‍යාත්මිකව තියෙනවන ඒ ස්වාමිණ වහන්සේගේ සූර්යාලෝකය නැමැති වර ප්‍රසාධද ජීවිතයට ගලන්න කියලා ආමයින්.